තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම අදත් අපගේ ආධ්‍යාත්මික භික්ෂුන් YouTube නාලිකාව ඔස්සේ ඔබ සියලු දෙනාට පැහැදිලි කරලා දීමට බලාපොරොත්තු වෙනවා ගොඩක් අය අපට කතා කරලා අපෙන් අහන ප්‍රශ්නයක් තමයි දැන් ගොඩක් අය මගෙන් කතා කරලා දැන් අහනවා මේ විදර්ශනා භාවනා ක්‍රමය ගැන එයාලට කියලා දෙන්න කියලා කියන ඒ වගේම එක ගැන අවබෝධයක් ලබා දෙන්න කියලා කියනවා ඒ මාර්ගය ගැනත් කියලා දෙන්නට කියලා කියනවා එතකොට මේ channel එක තුල ආධ්‍යාත්මික භික්ෂුන් YouTube නාලිකාව තුල මම මුලින්ම අරමුණු කියන වීඩියෝ එකේ අපේ පල්ලෙහාම වීඩියෝ කියන කොටස යටම වාලා ඒ දේශනාව ශ්‍රවණය කරා නම් අරමුණ කියන කොටසේ මම කියනවා විදර්ශනාව ගැන කියලා දීමට මම බලාපොරොත්තුවක් නැහැ කියලා එතකොට මම කියලා දෙන්නෙම සමත භාවනාව යෙදෙන විදිය. එතකොට මට ඔයාලට දැන් මේ මාතෘකාව අනුව සමත සහ විදර්ශනා භාවනාවල වෙනස තමයි මම ඔයාලට කියලා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ. අපි සමත භාවනාව කියලා වඩන්නේ මොකද්ද? ඒ වගේම විදර්ශනා භාවනාව කියලා වඩන්නේ මොකද්ද? මේ කියන භාවනා ක්‍රම අනුව දැන් අපිට මේක ගොඩාක් කවලම් මැල්ලුමක් වගේ වෙලා තියෙනවා. එතකොට දැන් අද අපේ channel එක තුල අපේ නාලිකාව තුල මම සම්පූර්ණයෙන්ම ඔයාලට තෙවිනියස ගැන ඒ වගේම ධානා පැත්තවලට යන ක්‍රමයේ දැන් ටික ටික ඔයාලට කියලා දීලා තියෙන්නේ. එතකොට මේ විදිහේ මම මේ අදිමානසික හැකියාවල් සහ අපේ ධානා පැත්ත තමයි ගොඩක්ම කියලා දීලා තියෙන්නේ. හැබැයි ඒ අතරට යම් යම් ස්ථානවලට විදර්ශනා භාවනාවේ නියැලෙන ක්‍රම මම කියලා දීලා තියෙනවා දේශනා හොඳින්ම ශ්‍රවණය කරපු අයට ඒක තේරිලා වැටහිලා සහ මම කියන එක හොඳින්ම අහපු අයට ඒක මේ වෙනකොට යාලා දන්නවා මේ හොඳින්ම අහපු අය. එතකොට දැන් මේ විදර්ශනා භාවනා ක්‍රමයයි සමත භාවනා ක්‍රමයයි කියලා කියන්නේ මුලින්ම ඔයාලට මම කියන්නට අවශ්‍ය මේක ක්‍රම දෙකක්. මේක ඇවිල්ලා දෙවිදියක්. මේක මේ ලෝකේ තියෙන මේ විශ්වයේ තියෙන ක්‍රම දෙකක්. එතකොට සමත භාවනා කියන ක්‍රමේ විශ්වයේ බුදුරජාණන් වහන්සේ බුදු වෙන්නටත් පෙර ඒ වගේම සිද්ධාත් කුමාරයා සිද්ධාත් බෝධිසත්වයන් වහන්සේ ඉපදෙන්නටත් පෙර තිබ්බ දෙයක් සමත භාවනාව කියන එක. මොකද ඒක දැන් අපි දන්නවා කොණ්ඩඤ්ඤ බ්‍රහ්මණයා හිටියා ඒ වගේම අසිත තවුසා හිටියා මේ වගේ අය ධානය උපදවගෙන හිටියා පංච අභිඥා තිබ්බා කියලා අපි දන්නවා ඉතිහාසයේ ඉඳන්ම. එතකොට ඒ කාලේ ඉඳන්ම ඒ කියන දේවල් දැන් ඒ ධානා පැත්ත විතරනේ මේ ධාන එතකොට මේ සමත භාවනාවට අයිති කොටස් තියෙනවා. දැන් මෙතන ධාන කියද්දි මම මේ සමත භාවනාවට අයිති වෙන දේවල් තමයි පංච අභිඥා කියන දේවල්. ඒ කියන්නේ අදිමානසික හැකියාවල් පහක්. එතකොට මම මීට කලින් ඔයාලට කියලා තියෙනවා. දිබ්බ චක්කු දිබ්බ සෝත ඒ වගේම පුබ්බේ නිවාසානුස්සති ඥානෙ පරචිත්ත විජානන ඥානෙ වගේ එර්ධිවිද ඥානෙ මේ විදිහට අභිධර්මයේ එවක විසුද්ධි මාර්ගය තුල අපිට කියලා දෙනවා අපේ බුදුන් වහන්සේ විසින්. එතකොට මේවා තමයි අයිති වෙන්නේ මේ සමත භාවනා කියන කොටසට. ඒ වගේම කුණ්ඩලිනී ශක්තිය, විශ්ව ශක්තිය, ඒ වගේම මේ සමත භාවනා කියන කොටසේ හිතා ගන්න බැරි ප්‍රමාණයක් තියෙනවා. උදාහරණයක් විදිහට උපමාවක් විදිහට මට පෙන්වන්න පුළුවන් මේ සමත භාවනාව කියලා කියන්නේ මේ අහස වගේ අනන්තයි අප්‍රමාණයි. හිතා ගන්න බෑ කෙලවරක් නැහනේ. ඒ වගේ හිතා ගන්නවත් බැරි අප්‍රමාණ විදියටම තියෙන දෙයක් තමයි සමත භාවනාව කියලා කියන්නේ. ඉතින් මේක තුලින් අපිට ලැබෙන්නේ හිතේ සමතයක්. එතකොට මම ඔයාලට මේ මුලින් විස්තර කරලා දෙන්නේ සමත කියන භාවනා කියන කොටස. එතකොට මේ සමතය කියලා කියන්නේ අපේ ජීවිතේ අපේම අංගයක් වෙන භාවනා ක්‍රමයක්. මේක මම අර ඉස්සෙල්ලා කිව්වාගේ සිද්ධාත් බෝධිසත්වයන් ඉපදෙන්නටත් කලින්ම ඈත අතීතයේ ඉඳන්ම තියෙන දෙයක්. දැන් මේක ගත්තොත් ලංකාවේ ගත්තොත් ලංකාවේ වසර 5000-6000කට පෙර ඉඳන්ම තිබ්බ ක්‍රමයක්. එතකොට මේක අපේ අතීතයේ මිනිස්සු ගාව සෑම ශ්‍රේෂ්ඨයක හිටු මිනිස්සු ගාව තිබ්බ ක්‍රමයක්. ඉතින් මෙව ගැන මම ඉදිරියේදී මේ අතීතයේ මිනිස්සු මේවා භාවිතා භාවනා ක්‍රම තමන්ගේ ජීවන උපායන්ට භාවිතා කරපු ක්‍රමයේ සහ අපිට වර්තමානයේ අද තියෙන තත්ත්වයත් එක්ක අනාගතයට කොහොමද මේක බලපාන්නේ කියලා දීලා ඔයාලට ප්‍රායෝගිකව වෙනම දේශනාවක් ලබා දෙන්නම් අපේ භාවනා ක්‍රම අපේ මේ ශේෂ්ත්‍රයන්ට කොහොමද භාවිතා කරන්න කියන එක.
දැන් මේ සමත භාවනාව කියන එක එතකොට සෑහෙන පරණ ක්‍රමයක්. මේක මේ ලෝකේ තියෙන ඒ කියන්නේ විවිධ තරාතිරම්වල අය සොයා ගන්නා ක්‍රමයක්. මේක දැන් ලෝකේ බුදුරජාණන් වහන්සේ අග්ගඥ සූත්‍රයේ දීඝනිකායේ කියන ආකාරයට මේ ලෝකෙට මිනිස්සු ආවට පස්සේ මේ ලෝකයේ මිනිස්සු ඇවිල්ලා ඒ කට්ටිය යනවලු මේ කාමයන් අතහැරලා වෙනම ගිහිල්ලා කොට්ටාසයක් ඉන්නවලු මෙන්න මේ කොටසට යන. එතකොට මේ සමත භාවනාව කියන්නේ මේ භාවනාව වඩන්න භාවනාව ප්‍රගුණ කරන්නට යන අයට ඉතාම යෝජිත ඒ වගේම එයාලා විසින්ම හොයාගන්න ක්‍රමයක්. ඒක විවිධ විදියට හොයාගෙන අද වෙනකොට අතීතයේ ඉඳන්ම මේකට ඉතිහාසයක් කියන්න බෑ. ඒ තරම් කාලයක් තියෙනවා. ඒක එන ක්‍රමයක්. දැන් ලංකාව ඉතිහාසය අනුව තමයි මම කියුවේ වසර 5000-6000කට වඩා පරණයි කියලා. එතකොට ඉන්දියා ඉතිහාසය තුල බලපුවාම ඒක සෑහෙන පරණයි. එතකොට ඒ වගේ මේ එතකොට අපේ ආසියා කලාපය තුල දැන් මම කලින් දේශනාවක සඳහන් කරා මේක අපේ ආසියාවේ වැදගත්කම ගැන මං යම් තාක් දුරට ඔයාලට පැහැදිලි කරලා දීලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ පවා මේ මධ්‍ය දේශයේ ඉපදීමේ වැදගත්කම. එතකොට මේ ආසියා කලාපය තුළ මේ සමත භාවනාව කියන එක, එතකොට මේ කුණ්ඩලිනී විශ්ව ශක්තිය, මේ ඔක්කොමයි තියෙන මේ සමතේ කියන කොටසට. ඒ වගේම මේ අදිතෙවිනි ඇස, ඊළඟට අනුන්ගේ හිත් කියවෙන එක, පෙර ආත්ම බලන එක, අහසින් යනෙව්වා තමන්ගේ මේ භෞතික ශරීරය උඩ පාකරන ඒවා, ඒ වගේම වතුරය ඇවිදින ඒවා, මෙව අතීතයේ ඇති වෙන්න තිබ්බ පොත්පත්වල හිටන් තියෙන පොත්පත්වල දෙයක් නිකරුණේ ලියන්නේ නැහැනේ. ගොඩක් අය කියන මේ අහසින් භෞතික ශරීරයේ උසවන්න බෑ කියලා. මම කලිනුත් මේක අපේ දේශනාවක සඳහන් කරලා තියෙනවා. ඒක ඉතින් බොරුවක්. එක් එක්කෙනාගේ හිතේ ප්‍රමාණය අනුව ප්‍රායෝගිකව යෙදෙන්නේ නැතුව එයාලා මේ කියන දෙයක්. දැන් භික්ෂුන් වහන්සේලාට නම් බුදුරජාණන් වහන්සේ මේ ඍදිවිද ප්‍රාතිහාර්ය පානක තහනම් කරලා තියෙන්නේ. එතකොට දේශනා ප්‍රාතිහාර්ය තමයි උතුම් කියලා තියෙන. මොකද ඒ කාලේ භික්ෂුන් ඔයාලා අහලා ඇති ඔය මුගලන් හාමුදුරන්ගේ ගෝල හාමුදුරෝ ඉහෙළම ගෝලයා ලොකුම ගෝලයා ඍදිවිදයේ පාලවිල්ල ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒක නැවැත්තුවා. නවත්තලෙල්ල පස්සේ තමයි යමහ මහ පෙරහැර පෑවේ සංකස්සපුරේ කියන ඔයාලා අහලා ඇති. ඒ කතා ධම්මපද අට කතාව එහෙම තියෙනවා. අරගෙන හොයාගෙන කියවන්න. එතකොට අන්තර්ජාලය එහෙම තියෙනවා. ස්වාමීන් වහන්සේලා දේශනාවල YouTube එක තුල එහෙම තියෙනවා. එතකොට ඒව ගැන ශ්‍රවණය කරන්න. ඉතින් ওই මිනිස්සු අද කාලේ භෞතික ශරීරයේ උස්සන්න බෑ කියන එක අභියෝගයක් කරනවා. මම ස්ථීරවම කියනවා මේ භෞතික ශරීරය උස්සන්නත් පුළුවන්. ඒ වගේ මෙහෙම කරන අයත් ඉන්නවා. ඇති වෙන්න ඉන්න. හැබැයි එයාලා මේ මිනිස්සු අද අභියෝග කරනවා මිනිස්සු මේ ඉතින් එහෙම උස්සන්න පුළුවන් ඇයි මේ මිනිස්සුන්ට ඇයිලේ විඥා පෙන්වන්නේ නැත්තේ කියලා. ඉතින් මට කියන්න තියෙන්නේ මේ හිත දියුණු කරන අයට එන ස්වභාවයක් තමයි මේ හිත දියුණු කරගෙන යද්දි තමන් වැඩ්ඩෙක් කියලා පෙන්වන්න එයාලට අවශ්‍යතාවයක් එන්නේ. දැන් මේ කාම ලෝකේ ඉන්න මෝඩ හරක් ටිකනේ මේ අභියෝගය කරන්නේ. කාම ලෝකේ මිනිස්සු පොරවල් වෙන්න කැමති අභියෝග බාරගෙන. ඉතින් ඒක කාමයේ ඉක්මවම රූප ලෝකෙට ගිහිපයි, අරූප ලෝකෙට ගිහිපයි, ඊතන ඉහා නිවනට ගිහිපයි. මේ කාමයේ ලෝකේ ඉන්න මෝඩින්ට වගේ අභියෝග බාරගෙන ඉල්ල එව්ව පෙන්න ඉන්න ඒ කට්ටිය රුමලක් නැහැ. යම් කිසි කෙනෙක් ක්‍රමයක් ඇහුවොත් මට උගන්වන්න කිව්වොත් ඒ ක්‍රම පෙන්නව ඇරෙන්න ඒක ඉක්මවපු අයට කිසිම උමනාවක් නැහැ. දැන් මටත් ගොඩක් අය අභියෝග කරනවා. මම චැනල් එකේ කියනෙව්වා අපේ කුණ්ඩලිනී වීඩියෝ අහලා. ඉතින් මෝඩියොන්ට දැන් මම මෙච්චර මේ මෝඩ පිරිසට මේ කියන්නේ මෝඩියෝ කියලා කියන්නේ මම මෙතන හඳුනන්නේ ඔය වගේ අභියෝග කරන අයට. ඉතින් මේ මිනිස්සුන්ට බව මම මේ පොදුවේ තමයි හැමෝටම ජාති කුලම වල ભેදයක් නැතුව කියලා දෙන්නේ මේ ක්‍රම කරන විදිය. ඉතින් ඒව කරලාවිල්ල ඒක ප්‍රායෝගිකව කරන්නේ නැතුව දැන් ওই අභියෝග කරන අය ඉන්නවනේ. එයාලට මේක කරන්න ගියොත් එහෙම කරන්නත් අමාරුයි. මොකද මෝඩ ඔලු මේ ඔළුවේ පුරවගෙන ඉන්න තියෙන එක එක දේව ඒ නිසා කරන්නට අමාරුයි. ඉතින් ඒකින්ද මෙන්න මේ අභියෝග කරන අයටත් මම කියන්නේ ප්‍රැක්ටිස් කරලා පෙන්වන්න ඉස්සෙල්ලා. ප්‍රැක්ටිස් කරලා පෙන්නලා මේ දේවල් එක ඔයාලා බලන්න පුළුවන්ද කියලා, අඩුම ගානේ සමාධියක්වත් ගොඩනගා ගන්න පුළුවන්ද කියලා. ඉතින් යම් කිසි දෙයක් කරන්න විශ්වාසයක් තියෙන්න ඕනේ. දැන් අපි නම් ප්‍රායෝගික දෙයක් පෙන්වන්නේ ඔයාලට. ඉතින් මේ ප්‍රායෝගික දේ විශ්වාසය තියෙනවා නම් අනිවාර්යෙන් මේ දේ ඉෂ්ට කරගන්නට පුළුවන්. ඉතින් මම මේ ගැන වෙනම මේක ගැනත් වෙනම දේශනාවක් යම් කිසි දවසක ලබා දෙන්නම් ඔයාලට. එතකොට මම විස්තර කරේ මෙච්චරලා සමත භාවනාව ගැන. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදියට අපිට අභිධර්මයේ තුල විසුද්ධි මාර්ගයේ තුල කියලා දීලා තිනවා මේ විදිහේ ක්‍රම පහක්. ඒක කැටගරිස් පහක්. ඉතින් මේකේ ඇතුළට තව තියෙනවා ඔයාලා දැනුම Tamanට මම කලින් දේශනාවක දීලා තියෙනවා දැනුම මාරයා කරගන්න නැතුව දැනුමට කියවලා බලන්න ඔය දේවල්
ඕන තරම් අන්තර්ජාලය තුල ඒ වගේ පොත්පත්වල සඳහන් කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ කියන සමත භාවනාවට තමයි මම ඉස්සෙල්ලා උපමා කරා වගේ අහස වගේ අනන්තයි අප්‍රමාණ හිතා ගන්න බෑ මේකෙන් කරන්න පුළුවන් ගොඩ දේවල් තියෙනවා. ඒ වගේම හිතා ගන්න බැරි දේවල් කරන්න පුළුවන්. තමන්ගේ වයස වැඩි කරගන්න තාරුණ්‍ය රැකගන්න ඒ වගේ විවිධ අංශවල් තියෙනවා. එක එක්කෙනාගේ කුසල ශක්තිය අනුව එක එක්කෙනාගේ භාවනාව දියුණු කරන අනුව ඒ පැතිකඩවල් වලට යොමු වෙන්න පුළුවන්. ඉතින් ඒකට හිමාලයේ ඉන්න අය, වනගතවල ඉන්න ඍෂිවරු, තවුසෝ ඒ වගේ අය, ඒ වගේම භික්ෂූන් වහන්සේලා විවිධ අය මේක අත්දහ බලනවා. එතකොට මේ වගේ දේවල් වල නියැලෙනවා. එතකොට මේ සමත භාවනාව කියන්නේ එහෙම දෙයක්. හිතා ගන්න බැරි ඒ වගේ සුවපහසු තැන් වලට යන එක, ඒ කියන්නේ මනසින් සුවපහසුතාවයේ විඳින එක, මේ වගේ තමන්ගේ භෞතික ශරීරය හරහා ගමන් කිරීම, පොළොව යටින් යෑම, මේ වගේ බිත්ති හරහා ගමන් කිරීම, විවිධ අංග තියෙනවා මේක ඔසේ. තමන් වගේ තව අය මැවීම, ඒ වගේ ඔයාලට මේ ලෝකයේ ඔයාලා දන්නේවත් නැති දේවල් ඒ අය කරනවා. ඔයාලට නොදැන ඉතින් එයාලට මං ඉස්සෙල්ලා කිව්වා වගේ ඒවා ලෝකෙට පෙන්න පෙන්න ඉන්න උමනාවක් නැහැ. එතනට හිත දියුණු කරපුවාම ඒ ගතිය නැති වෙලා යනවා. මොකද කෙලෙස් තුනී වෙනවානේ. මේ සමත භාවනාවේ තියෙන එක පැත්තක් තමයි දැන් විදර්ශනා භාවනාව කියලා කියන්නේ සසරින් එතර වෙන එක. ඒක මම තව විස්තර කරලා ඔයාලට කියලා දෙන්නම්. එතකොට මේ සසර නැති කරන, කෙලෙස් නැති කරන සමත භාවනාවේ ධ්‍යාන, ඒ වගේ මේ අධිමානසික හැකියාවල් ලබා ගන්න අයගේ කෙලෙස් කියනවා, සිතුවිලි කියනවා, කාම සිතුවිලි හැම යටපත් වෙනවා. ඒක හරියට මම උපමාවකින් සඳහන් කරොත් ඒක ඇවිල්ලා මේ අපේ දැන් ඔය තියෙන්නේ විල් තියෙනවා, ඒ වගේ පොකුණු තියෙනවා. දැන් පොකුණ බලන්නේ රොන් මඩ සහිත හොඳට කැළඹිච්ච පොකුණක් කියලා හිතන්නකෝ. මෙන්න මේ පොකුණ ටික වෙලාවක් යද්දි අනිවාර්යෙන් කැළඹීම්, අපි කැළඹෙව්වා කියලා හිතන්නකෝ. ඒ කැළඹිල්ල ටිකක් වෙලාදී පැයක් හරි දෙකක් හරි විනාඩි 5න් හරි විනාඩි 10න් හරි ටික වෙලාවක් යද්දි ඒ කැළඹිලි ස්වභාවයෙන් නැති වෙලා සංසුන් වෙලා රොම් මඩ ටික යටට තැම්පත් වෙලා හොඳ ලස්සනට ඒ වතුර ටික තියෙනවා පැහැදිලිව යට පතුල හිටම් පේනවා. මෙන්න මේ වගේ දෙයක් තමයි සමත භාවනාව කියලා කියන්නේ. ඒ කියන්නේ తాවකාලිකව තමන්ගේ කෙලෙස් සිතුවිලි සියල්ලම යටපත් කර ගැනීමක්. ඉතින් මේක ඕන මොහොතක කැළඹෙන්නට පුළුවන්. ගලක් ගහපුවම් පොඩි ගලකින් පොඩි ප්‍රමාණයක්, ලොකු ගලකින් ඊට වඩා ප්‍රමාණයක්, තව කෙනෙක් මිනිහෙක් බහැලවිලා කැළඹුවොත් ඊට වඩා, සතෙක් බහැලා කැළඹුවොත් ඊට වඩා ප්‍රමාණයක්. මෙන්න මේ ආකාරයෙන් මේක කැළඹීමට තියෙන ඉඩකඩ වැඩි. ඒක නිසා මේ සමත භාවනාවේ අන්න ඒකයි තියෙන එක පැත්තක්. ඉතින් මෙන්න මේ වගේ පැතිකඩක් තියෙනවා මේකේ. හැබැයි එහෙම කැළඹෙන්නේ නැතුව අය ජීවිතයේ අත්දැකීම් ලැබපු අය සහ ජීවිතයේ එක්ක පෙරභවයන් දැක්කලා ඒක ගැන අවබෝධයක් ලබා ගත්ත අය, නැත්තම් මොකක් හරි සංසාර පෙරභවයන් දැක්කේ නැත, සංසාර පුරුද්ද නිසා භාවනාත් එක්ක ඒක කෙලෙස් වලින් කැළඹීමකට ඇති කරගන්නේ නැති අය සමත භාවනාවේ දිගටම දීර්ඝවම නිලිලා ඉන්නවා. ඉතින් පොදුවේ මේ ඔක්කොටම කියන්නේ සමත භාවනාව කියලා තමයි මට මෙතන විස්තර කරන්න ඕනේ. සමතේ කියලා කියන්නේ අන්න එහෙම දෙයක්. සමත භාවනාව කියලා කියන්නේ ජීවිතයේ මෙන්න මේ වගේ කෙලෙස් යටපත් කිරීමක්, කෙලෙස් තුනී කිරීමක් කියලා අපි කියනවා. හැබැයි ඒක අපි ඒක හිතලා තුනී කරන්නේ නැහැ. දැන් අපි ධ්‍යාන වඩද්දි ඒ වගේම අධිමානසික හැකියා පැත්තට, තෙවිනියස් පැත්තට, කුණ්ඩලිනී ශක්ති, විශ්ව ශක්ති පැත්තට මේක කරගෙන යද්දි මොකද අපිට මේ තියෙන කාම සිතුවිලි ඉබේම අපේ තුනී වෙනවා. අපිට ඒව වදයක් වෙනවා. ඒවා ඉබේම යටපත් වෙනවා. එතකොට අපි ආස කරන්නේ අර තැන්වලටනේ. ඒක නිසා අපේ ඒ දේවල් වැඩෙදි මේ කෙලෙස් පැත්ත තුනී වෙලා යනවා. එතකොට මෙන්න මේ වගේ ස්වභාවයක් තමයි මේ සමත භාවනාවේ තියෙන්නේ. ඉතින් මෙන්න මේ කොටස ඔයාලා හොඳට තේරුම් ගන්න. දැන් මම ඔයාලට පොඩි උදාහරණයකින් පෙන්වන්නම් මේ සමත භාවනාව සහ විදර්ශනාව කියන එක කොයි වගේ දෙයක්ද කියන එක මේකෙන් ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙයි. මගේ යුතුයකමක් තමයි ඔයාලට සමත භාවනාව මොකද්ද කියලා පෙන්නලා දෙන එක. ඒ වගේම විදර්ශනා භාවනාව මොකද්ද කියලා පෙන්නලා දෙන එක නැත්තම් හැමෝම පටල ගන්නවා. ඒක නිසා ගොඩක් අය හිතනවා දැන් මම ගොඩාම නිර්වාණයට යන පැති කියලා නෑ. ඒ වුණාට මං සමහරක් තැන්වල දේශනාවල මේ පොයින්ට් ඉස්මතු කරලා දීලා ඒ දේශනාවල ඒක කරන විදිය පෙන්නලා දීලා තියෙනවා. ඉතින් මං ගොඩක්ම ඒක නිසා මගේ යුතුයකමක් තමයි මේක ඔයාලට කියලා දෙන එක මේ දෙපැත්තම. මෙන්න මේ උදාහරණය ඔයාලා තේරුම් ගන්න. අපි හිතමු යම් කිසි පුද්ගලයෙක් ඉන්නවා නිමල් කියලා උදාහරණයක්. මෙන්න මේ කියන නිමල් කියන පුද්ගලයා අපිට මෙයාව දැනගන්නට පුළුවන් වෙන්නේ දැන් අපි කෙනෙක්ව ආශ්‍රය කර ගැනීමෙන් මෙයාගේ තුල තියෙන ඉරිසියාව, ඒ වගේම මෙයාගේ චරිත ස්වභාවය, මෙයා හොඳ කෙනෙක්ද
නරක කෙනෙක්ද මෙයා අරක්කු බොනවද සිගරට් බොනවද නැත්නම් මෙයා ඒව බොන්නේ නැති කෙනෙක්ද මත්ද්‍රව්‍ය මත්වතුර පානය කරන්නේ නැති කෙනෙක්ද මෙයා ගුණ යහපත් මිනිස්සෙක්ද මෙයාගේ ගති ලක්ෂණ කොහොමද දැනගන්නට පුළුවන් වෙන්නේ ඔබ අප කවුරුත් හොඳ ආකාරයෙන් දන්නවා හොඳ කාලයක් දීර්ඝව අසුරු කිරීමෙන් කියන බව හොඳ ආකාරයෙන්ම දන්නවා එතකොට මෙන්න මේ වගේ ඔහු ආශ්‍රය කිරීමෙන් තමයි ඔහුගේ ගති පැවතුම් කියන දේවල් දැනගන්නට හැකියාව තියෙන්නේ. එතකොට ඒක නිසා දැන් මේ මෙන්න මේ කියන නිමල් කියන පුද්ගලයාව මම ගත්ත උදාහරණයට නිමල් කියන පුද්ගලයානේ. එතකොට මේ නිමල් කියන පුද්ගලයාට අපි දැන් මෙන්න මෙයාව අපිට දැනගන්නට පුළුවන් වෙනවා මෙයාව ආශ්‍රය කිරීමේ. ඒ වගේම දැන් මේ චරිතය දැන් මම මෙතන මුලින්ම කිව්වා මෙයාව ආශ්‍රය කිරීම තුලින් මෙයාව දැනගන්නට පුළුවන් වෙනවා කියලා. ඒ වගේම මම මෙතන කියන්නට කැමතියි දැන් අපිට නිමල් කියන පුද්ගලයාව නිමල් 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 කියලා අපි ආව හිතුවොත් නිමල් නිමල් කියලා එයා ගැන අපිට මෙනෙහි කරොත් නිමල් නිමල් කියලා එයාව ජප කරොත් අපිට එයාව දැනගන්න පුළුවන් වෙනවද? කිසිම දවසක නැහැ. ඉස්සෙල්ලා මම කිව්වා එයාව ආශ්‍රය කිරීමෙන් තමයි දැනගන්නට පුළුවන් වෙන්නේ කියලා. එතකොට මේ නිමල් කියන පුද්ගලයා අපිට ආශ්‍රය කිරීමෙන් පමණයි නිමල් කියන්නේ කොයි වගේ පුද්ගලයෙක්ද? අවුරුදු ගාණක් හරි මාස ගාණක් හරි කොයි වගේ පුද්ගලයෙක්ද කියලා අපිට දැනගන්නට පුළුවන් වෙන්නේ. හැබැයි නිමල් කියලා ජප කරොත් අපිට දැන් බැරියලා නිමල්ව තේරුම් ගන්න අපි මෝඩය වගේ නිමල් 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 කිය කිය හිත හිත ඉන්නවා. නිමල්ව කවදාවත් තේරුම් ගන්න පුළුවන් වෙනවද? කිසිම දවසක තේරුම් ගන්නට බෑ. නිමල් කියන පුද්ගලයාව තේරුම් ගන්නටම බැරි වෙනවා. ඒක නිසා නිමල් කියන පුද්ගලයාව තේරුම් ගන්න පුළුවන් වෙන්නේ එයාව ආශ්‍රය කිරීමෙන් පමණයි. එතකොට මට මෙතනින් ඔයාලට පෙන්නලා දෙන්න ඕනේ මෙන්න මේ වගේ තමයි විදර්ශනා භාවනාව. නිමල් කියන පුද්ගලයා අපි ආශ්‍රය කරලා එයාගේ තියෙන හොඳ ගති පැවතුම් ඒ වගේම වැඩකට නැති ඒවා අයහපත් ඒවා මේ කියන සෑම දෙයක්ම අපිට දැනගන්න පුළුවන් වෙන්නේ නිමල්ව ආශ්‍රය කිරීම. අන්න ඒ වගේ තමයි විදර්ශනා කියන භාවනා ක්‍රමය විදර්ශනා කියන භාවනා ක්‍රමය කිරීම තුලින් ඒක තුලින් තමයි අපිට හිතේ ස්වභාවය හිත ආශ්‍රය කර ගැනීමෙන් හිතත් එක්ක මිඳලා හිත ආශ්‍රය කර ගැනීමෙන් තමයි අපේ හිතේ ස්වභාවය අපේ මේ හිත කොයි වගේද කියලා තේරුම් ගන්නට පුළුවන් වෙන්නේ. ඒක තුලම කෙලස් කියන එක ප්‍රහාණය වෙනවා. ඒක තුලම බුදුරජාණන් වහන්සේ කිව්ව ඔය එක එක ඥාන දස නව මහ විදර්ශනාවල් කියන ඒවා සත්‍තිස් බෝධිපාර්ශක ධර්ම කියන ඒවා ඔක්කොම වැඩෙන්න ගන්නවා. අන්න ඒ වගේ. ඒ වගේම සමත භාවනාව කියලා කියන්නේ අර නිමල් කියලා ජප කරනවා කියලා මම කිව්වේ. ඒ වගේම නිමල් කියලා මෙනෙහි කරනවා කියලා කිව්වේ. අන්න ඒ වගේ දෙයක්. ඒ කියන්නේ සමත භාවනාව තුලින් කවදාවත් හිත කියන එකේ තේරුම් ගන්න බෑ. සමත භාවනාව ඇවිල්ලා දැන් මේ ලංකාවේ ලෝකයේ හැම තැනම ඔන්න ඕක තියෙනවා. ඒ කියන්නේ ජප කිරිල්ල දැන් නිමල් කියලා ඉස්සලා මං කිව්වා නිමල්ල තේරුම් ගන්න පුළුවන් ඉන්නේ නිමල්ව ආශ්‍රය කිරීම. නිමල්ල නිමල් 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 කියලා මෙනෙහි කරාට යව ජප කරාට ඒ නම කවදාවත් යාව තේරුම් ගන්නට බෑ. එතකොට මේ තේරුම් ගන්න බැරි කෙනාව අපි යාව ආශ්‍රය කර ගැනීම තමයි කියලා මං සඳහන් කළා තේරුම් ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ වගේ ජප කරන ස්වභාවය තමයි මම ඉස්සෙල්ලා කිව්වා වගේ ජප කරන ස්වභාවය තමයි සමත භාවනාව කියලා කියන්නේ. ඒක තුලින් කවදාවත් හිතේ ස්වභාවය තේරුම් ගන්න බෑ. ඒක නිසා හිත කොයි වගේද හිතේ තියෙන කට්ට කෛරාටික ස්වභාවය හිතේ තියෙන විවිධාකාර ස්වභාවල් තේරුම් ගන්නට පුළුවන් වෙන්නේ නිමල්ව ආශ්‍රය කරනවා වගේ හිත ආශ්‍රය කර ගැනීමෙන් පමණයි. ඉතින් මෙන්න මේ කාරණාව ගැන මම හිතන ඔයාලට තේරුණා කියලා. ඉතින් මෙන්න මේ කාරණාව අවබෝධ කරගන්න. ඒක නිසා නිමල්ව අපිට ආශ්‍රය කර ගැනීමෙන් පමණයි අපිට නිමල් කියන චරිතේ කොයි කාලකින්ද කියලා හරියට කියන්න බෑ. මාස 3 අවුරුදු 2 ඉතින් ඒ වගේ අවුරුද්ද මාස 6 සෑහෙන කාලයක් ආශ්‍රය කර ගැනීමෙන් එයා අපිට හොඳ යාළුවෙක්ද නරක යාළුවෙක්ද කියලා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මෙන්න මේ ස්වභාවය මෙන්න මේ කියන නිමල්ව ආශ්‍රය කරන ස්වභාවය කියලා දෙන්නේ කිසිම ශාස්ත්‍රවරයෙක් මේ වෙනකොට ලෝකේ කියලා නැහැ කියලා දෙන එකම ශාස්ත්‍රවරයා කවුද? ලෞතර ආමාමෑණි බුදුරජාණන් වහන්සේ පමණයි. බුදු කෙනෙක් පමණයි මේක කියලා දෙන්නේ. එතකොට මීට කලින් මම ඉස්සෙල්ලා මුලදීම පටන් ගද්දි කිව්වා ලංකාවේ තිබ්බ අවුරුදු 6000කට කලින් මේ සමත භාවනා ක්‍රම. ඉන්දියාවේ තිබ්බ ආසියාවේ කලාපයේ තුලම තිබ්බා. එතකොට මෙච්චර කල් තිබිලා තියෙන්නේ මොකද්ද?
අර නිමල් 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 කියලා ජප කරන ස්වභාවය තමයි තිබිලා තියෙන්නේ. කවදාවත් නිමල්ව ආශ්‍රය කරන ස්වභාවය තිබ්බේ නැහැ. ඒකට තමයි බුදු කෙනෙක් මෙච්චර පාරමී ධර්මයන් පුරා පූර්ණේ කරලා ඒ වගේම ඒ කුසල් ඒ කට්ටිය අනුමෝදන් වෙලා ඒ මේ පාරමී පුරාගෙන ඇවිල්ලා මේ කරන්නේ බුදු කෙනෙක් පහළ වෙලා කරන්නේ අන්න ඒ වගේ දෙයක්. අපිට මේ හිත ගැන තේරුම් ගන්න හිත ගැන අවබෝධ කරගන්න කියා දෙන මාර්ගය තමයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් චතුරාර්ය සත්‍ය කියලා දීලා මිනිස්සුන් ඒ මගට යොමු කරන්න. ඉතින් ඒක කරන්න පුළුවන් බුදු කෙනෙක්ට විතරයි. ඒක නිසා ඔබ මෙන්න මේ කාරණාව ගැන අවබෝධ කරගන්න. එතකොට මම ඔයාලට මෙච්චර කල් සමත භාවනාව කියලා දුන්නා. තෙවිනියස්සේ දැන් බලන්නකෝ අපි තෙවිනියස්සේ ප්‍රායෝගික භාවනා වැඩසටහන් පිළි ඒකේ ජප කිරිල්ලක් නේ තියෙන්නේ. ඒ වැඩසටහන් පිළිල්ල අපි ගන්නවා දැන් හිස් කියන වචනේ ජප කරනවා. අහස කියන වචනේ ජප කරනවා. ඒ ජප කිරිල්ලක් තියෙන. කවදාවත් හිත කියන එක කෙනා තේරුම් ගන්න පුළුවන්ද? කවදාවත් තේරුම් ගන්න බෑ. හැබැයි මේක ධ්‍යාන ලබා ගන්න, අධිමානසික හැකියාවල් ලබා ගන්න, ඒ වගේම විවිධ තරාතිරම් වලට යන්න, සුවතාවල් වලට යන්න, කුණ්ඩලිනි ශක්තිය අවදි කරගන්න, විශ්ව ශක්තිය තමන්ට ගෙන්න ගන්න, මෙන්න මේ විදිහේ දේවල් කරගන්නට පුළුවන්. මේක තමයි ඒ ක්‍රමය. ඒක තමයි මේකේ ස්වභාවය. ඒව තමයි මම ඔය ඉස්සෙල්ලා කිව්වාගේම හිස් අහස කියලා ඔය තියෙන. ඒ වගේම පළමු ධානය උපදීවා, මගේ සිත එකඟ වේවා කියලා ඒ බඹලොවට ප්‍රායෝගික භාවනාව තුළ මම කියලා දීලා තියෙන්නේ ඒක තමයි. ඉතින් ඒ ජප කිරිල්ල ඕක ඔස්සේ තමයි යන්නේ. ඉතින් ජප කිරිල්ල තමයි මේ ලෝකේ හැම තැනම වැඩියෙන්ම තියෙන්නේ. මේ ලෝකේ සමත භාවනාවලින් තියෙන හැම තැන දැන් මම ওই කියන වචන වලට අමතරව වෙන වචන වලින් ඉන්දියාවේ තියෙන ඒ භාෂාව හින්දියෙන් වේවා, එතකොට තමිල් වලින් වේවා, විවිධ භාෂාවලින් විවිධ මේ ආසියාවේ රටවල් වල තුල ওই ජප කිරිල්ල හැම තැනම විවිධ වේශයන් වලින් තියෙනවා. ඉතින් ඒක ජප කිරිල්ලක් පමණයි. හැබැයි නිමාල්ව තේරුම් ගන්න කියලා දෙන්නේ බුදු කෙනෙක් විතරයි. ඒ මග ගියපු කෙනෙක් විතරයි එයාට ඒක කියලා දෙන්න පුළුවන් වෙන්නේ. එතකොට එයාව තේරුම් ගන්න පුළුවන් මේ ලෝකෙ කොතනවත් කවුරුවත් කියලා දෙන්නේ එයාව තේරුම් ගන්න පුළුවන් විදිය මම ඉස්සලා කිව්වාගේ බුදු කෙනෙක් ඇරෙන්නේ සහ බුදුන්ගේ ධර්මයේ ඇරෙන්නේ, ඒ ධර්මයේ ගමන් කරපු මාර්ගෙ ගිබු සංඝරත්නය ඇරෙන්නේ වෙන කෙනෙක්ට කියලා දෙන්න බෑ. ඒක කියලා දෙන විදිය මම ඔයාලට හැබැයි කියලා දීලා තියෙනවා. ඒකට යන්න පුළුවන් එකම ක්‍රමය මෙන්න මේ වචනේ මතක තියාගන්න. මෙන්න මේ දේ හොඳට මතක තියාගන්න. බුදු කෙනෙක් විතරයි කියලා දෙන්නේ සිහිය පවත්වන්න කියලා දෙ. මගේ සෑම දේශනාවක මුලින්දන් අගට ගත්තොත් මං සිහිය පවත්වන්න කියනෙව්වත් ඇති වෙන්න ඔයාලට කියලා තියෙනවා. සිහිය පවත්වන්න නැවත නැවත සිහිය පවත්වන්න තමන්ගේ සිතුවිලි හඳුනා ගන්න කියන එක. එතකොට අන්නේ සිහිය පැවැත්වීම තුලින් පමණයි නිමල්ව ආශ්‍රය කරනවා කියන එක කරන්න පුළුවන්. මේ හිත ආශ්‍රය කරනවා කියන එක කරන්න පුළුවන් එච්චරයි. එතකොට මම මේ හිස් කියන එක ජප කරන වචනේ කියලා දුන්නත් හිස් වර්තමානයේට කියන දේශනාව තුළ මම ඔයාලට එයාව හිස් කියලා ජප කරන ගමන් ආශ්‍රය කරන්න තමයි මම ඔයාලට කියලා දුන්නේ. එතකොට මම ඔයාලට නොදැනුවත්වම ඔයාලට නිවනට යන පාර කියලා දීලා තියෙනවා. ඒ වගේම සමත භාවනාවේ දියුණුවට සිහිය පවත්තුමු කියන දේශනාව තුලත් මම ඔයාලට කියලා දීලා තියෙනවා සිහිය පවත්තන විදිය. ඒකේ කිසිම ජප කිරිල්ලක් නැතුව තමන්ගේ සිතුවිලි හඳුනාගෙන සිහිය පවත්තන විදිය මම කියලා දීලා තියෙනවා. ඔන්න ඕක තමයි විදර්ශනා භාවනා ක්‍රමය. ඔච්චරයි කරන්න තියෙන්නේ සිහිය පවත්තන ප්‍රඥාවේ මම ඒ දේශනාව කරපු දේවල් ඔයාලා අහන්න නැවත නැවත. ඉස්සරහටත් මම තව විදි කියලා දෙන්නම් සිහිය පවත්වන විදිය. ඒක තමයි ආශ්‍රය කිරිල්ල. මගේ channel එක තුල මම අරමුණු කියන දේශනාව තුල ආධ්‍යාත්මික භික්ෂුන්ගේ සමත භාවනාව පමණයි කියලා දෙන්නේ කිව්වට ඔයාලව සසරෙන් එතර කරන්නත් ওই point දෙක මම ඔයාලට ගිහිලා තියෙනවා. ඉතින් කරන්න තියෙන්නේ සිහිය පවත්වන එක පමණයි. එතකොට මම ඔයාලව සමත භාවනාවේ විදර්ශනා භාවනාවයි කියන දෙකෙන්ම දියුණු කරන්නට අවශ්‍ය පසුබිම ඔයාලට අවශ්‍ය මාර්ග උපදේශය ලබා දීලා තියෙන්නේ. ඒ අවශ්‍ය දේවල් ටික ලබා දීලා තින්නේ. ඔයාලට නොදෙනුවත්ම ඒ පැත්තට යන්නේ. මෙතන විශේෂිත කාරණයක් මතක තියාගන්න ඕනේ. ඔයාලා අවශ්‍ය එක මතක තියාගන්නට සිහිය පවත්වනවා කියන්නේ ඒ බුදුන් වහන්සේ කියලා දීපු මග යන ගමන් අපි ජප කිරිල්ල. දැන් ඔයාලට මම මෙතන ඉස්සරහට කියන්නේ ජප කිරිල්ල. ඒ කියන්නේ සමත භාවනාව. ඒ වගේම නිමාල්ව තේරුම් ගැනීම, ආශ්‍රය කර ගැනීම. ඒ උදාහරණයට ගත්ත පුද්ගලයා අපි. මෙන්න මේ දෙකම ඔයාලට මම දීලා තියෙනවා. ඒ දීලා තින්නේ ඔයාලට අනුකම්පා කරලා. එතකොට ඔයාලා මතක තියාගන්නට අවශ්‍යයි
මේ ක්‍රම දෙකම ඔයාල විශේෂයෙන් මතක තියාගන්නට ඕනේ අපි මේ ක්‍රම දෙකම කරන බව ඒ වගේම මේ ආශ්‍රය කිරිල්ලම සිහිය පවත්තන එක මම ඔයාලට කියලා තියෙනවා නැවත නැවත දේශනා තුල මේ අපේ සමත භාවනාව දියුණු කරන්නට ලොකුම උදව්වක් දැන් මේ ක්‍රමේ බුදුන් වහන්සේනේ කියලා දුන්නේ ඒතර බුදුන් වහන්සේත් අපිටත් මේ ජප කිරිල්ලයි ඒ වගේම නිමල්ව ආශ්‍රය කිරිල්ලයි දෙකම කියලා දීලා තියෙනවා ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ක්‍රමේ අරෙන්ඩ අනිත් ගුරුවරුන්ගේ මන් දන්නේ ඒ අයගේ ගොඩක් අයගේ මට හම්බෙලා තියෙන අයගේ ක්‍රම හරිම අමාරුයි කාලයක් යන්න ඕනේ ප්‍රතිඵල ලබා ගන්න. නමුත් මේ ආසියාවේ තියෙන ඒ ක්‍රමේ මම ඒවට දොස් කියන්නේ මොකද ඒකෙන් යම් යම් මිනිස්සු ආධ්‍යාත්මික පැතිවලට යොමු වෙන නිසා. නමුත් ඒ බුදුන් වහන්සේගේ ක්‍රමයක් උපයෝග කරගෙන අපි ජප කිරිල්ලයි තේරුම් ගැනීමයි දෙකම කරනවා නම් අපිට ඉතා පහසුයි මේ තේරුම් ගැනීම තුළම යා ආශ්‍රය කර ගැනීම තුළම ජප කිරීම කරන්නට ඉතාම පහසුයි මේ ධ්‍යාන පැතිවලට සහ කුණ්ඩලිනි ශක්තිය අවදි කරන්න හිත දියුණු කරන්න විශ්ව ශක්තිය ලබා ගන්න ඒ වගේම තෙවිනියස්ස ඒ වගේම අනුන්ගේ හිත කියවනේව පෙර භවයන් දකින දේව ඍද්ධිවිද ඥානවලට යන්න ඒ වගේ මෙන්න මේ කියන කොටස් වලට යන්න දෙවරුත් එක කතා කරන්න උපනෙන ලෝකේ ඉන්න අයත් එක්ක කතා කරන්න ඒවට ඇහුම්කන් දෙන දුර තියෙන දේවල් අහන්න මේ දේවල් මේ අභිමානසික හැකියාවල් වලට යන්නම පහසුයි අපේ මේ මේ ක්‍රමය ඒ වගේ මේ බුදුරජාණන් වහන්සේ අපිට කියලා දීපු ක්‍රමය ඒක හරියට ඇවිල්ලා දැන් මම ඔයාලට මුලදීම උපමාවක් ගත්තා මොකද්ද මේ අපේ අපි විලක් තියනවා කිව්වා පොකුණක් තියනවා කිව්වා ඒක තැම්පත් වෙලා තියෙන්නේ එතකොට මේකේ මේ තැම්පත් වෙලා තියෙනවා කිව්වා මං යට දැන් හොඳට විල පැහැදිලි හොඳ ලස්සනට පේන පතුලත් එක යට රොන් මඩ එතකොට මේ විලේ යට තියෙන දැන් මං කිව්වා සමත භාවනාවෙන් කරන්නේ අන්න ඒ වගේ කෙලෙස් සිතුවිලි අපේ කාම සිතුවිලි ජරා සිතුවිලි සියල්ලම යටපත් කරන එක කියලා එතකොට අර සිහිය පැවැත්වීම තුළ නිමල් වාස්ත්‍රය කිරීම තුළ සිහියෙන් ඉඳීම තුළ සිතුවිලි හඳුනා ගැනීම තුළ අර විලටත් නොදෙනී යට තියෙන රොන් මඩ ටික සියල්ලම ඉවත් කරනවා ඉවත් කරන්නට පුළුවන් අන්න ඒක තමයි මේ සිහිය පැවැත්වීමෙන් තුලින් සිද්ධ වෙන්නේ එතකොට ඔයාලා නොදෙනීම ඔයාලා මේ දෙකම කරගන්නවා ඔයාලටත් නොදෙනී ඔයාලා ඔයාලගේ සසර ගමනක් කෙටි කරගන්නවා ඔයාලා සිහිය පැවැත්වීම තුළ ඔයාලටත් නොදෙනී ඔයාලා මාර්ගඵලවලටපත් වෙනවා ඒක ගැන හොයන්න යන්න එපා ඒක අත්‍යවශ්‍ය දෙයක් නේ මම මෙතන විස්තර කරන්නට අවශ්‍ය නිසා කියන්නේ ඒ වගේම ඔයාලා ඔයාලගේ කුණ්ඩලිනි ශක්තියත් අවදි කරනවා ඔයාලගේ විශ්ව ශක්තිය ඔයාලට ලබා ගන්න ඒ වගේම ඔයාලට විවිධ අධිමානසික පැත්තට යන්න අවශ්‍ය දේවල් ඔයාලා කරගන්න ධානාත් උපද ගන්නවා මාර්ගඵලත් ලබා ගන්න ඉස්සලා සඳහන් කරා වගේම ඒ වගේම නිවනටත් යනවා ඉතින් මේ ක්‍රම ඔක්කොම තමයි මම මේ කියලා දෙන්නේ ඉතින් මෙන්න මේ විදියට ඒ වුණාට මූලික වශයෙන් මම සමත භාවනාව තමයි කියලා දෙන්නේ ඒ වුණාට අර ක්‍රමෙත් ඔයාලට ලැබිලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ වෙනසක් තමයි තියෙන්නේ සමත සහ විදර්ශනා භාවනා තුළ. ඉතින් ඔයාලට මේ කියලා දීපු උපමා වලින් උදාහරණ වලින් සමත සහ විදර්ශනා භාවනා කියන කොටස් දෙකම දැන් මම හිතනවා තේරුම් යන්නට ඇති අවබෝධ වෙන්නට ඇති කියලා. ඉතින් ඒක නිසා ඔයාලට දැන් තියෙන්නේ මෙන්න මේ ගොඩක් අය අහනෝනේ මගෙන් දැන් විදර්ශනා භාවනා ක්‍රමය ගැන. ගොඩක් අය හිතාගෙන ඉන්නවා විදර්ශනා භාවනාව කියලා කියන්නේ දැන් මෙන්න මෙහෙම දෙයක් කියලා. මම ගොඩාක් භාවනා මධ්‍යස්ථානවල දැකලා තියෙනවා. දැන් අභිධර්මයේ තුල පටිච්ච සමුප්පාදයේ තුල තියෙනවා වචන මොනවාද? නාම රූප කියලා තියෙනවා. එක්ක පංච උපාදානස්කන්ධය පංච උපාදානස්කන්ධය කියලා තියෙනවා. අනිත්‍යයි අනිත්‍යයි කියලා තියෙනවා. දුකයි දුකයි කියලා තියෙනවා. ඔන්න ඒ වගේ අනාත්මයි අනාත්මයි කියලා තියෙනවා. ඔන්න ඌව මෙනෙහි කර කර ඉන්නවා පිස්සුද මන්දා මේ මිනිස්සුන්ට එක්ක කියලා දෙන ගුරුරුන්ට මොකක් හරි තේරුම් ගන්න බැරි හැකියාවක් තියෙන කියලා ඔහොම මෙනෙහි කර 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 හිටියොත් ඔයාලා දන්නේ නැතුණාට ඕකෙන් සිද්ධ වෙන්නේ අර ජපකිරිල්ල වෙන්නේ ඒ කියන්නේ දැන් සමත භාවනාව කියලා කියන්නේ ජපකිරිල්ලන්නේ තනිකරම ඒ කියන්නේ නිමල්ව තේරුම් ගන්න ජප කරනවා අන්න ඒක තමයි ඒ සිද්ධ වෙන්නේ ඉතින් ඒක කරලා වැඩක් තියෙනවද ඔන්න ඕක තමයි ඔය වයසක උපාසකම්මලාගෙන් එහෙම ආපුවාම දවස් 10 විතර භාවනා මධ්‍යස්ථානවල ගිහිල්ලා හොඳයි භාවනා කරන එක හොඳයි කුසලිකුත් අත් වෙනවා. නමුත් නිවැරදිව යන්නේ නැහැ මාර්ගේ. ඉතින් ඒක නිසා ඔයාලා තේරුම් ගන්න ඔය ඔක්කොම බුදුහාමුදුරු ඔය වචනවල වලින් අපිට කියලා දීලා තියෙන්නේ මේකේ තියෙන ක්‍රමය මේක වෙන විදිය. ඒක තමයි තියෙන්නේ. ඉතින් අපි යම්කිසි නගරයක් ගැන හරි ඉස්සෙල්ලා මම කිව්වා දැන් අපි හිතමු නුවර ගැන මහනුවර කියන නගරය ගැන ගිහිල්ලා බලලා තේරුම් ගන්නවද නැත්නම් මෙහි ඉඳන් මහනුවර කියලා හිත හිත ඒක ගැන
මෙහෙම මෙනෙහි කර කර අපිට ඒක තේරුම් ගන්න පුළුවන්ද? කොයි වගේ නගරයක්ද, කොයි වගේ විශාලත්වයක් තියෙනවද, කොයි වගේ ගොඩනැගිලි තියෙනවද, ලස්සනද, කැතද, ඒක ජරාකීර්ණ නගරයක්ද නැත්නම් මිනිස්සු ඉන්න නගරයක්ද, මිනිස්සු නැති එකක්ද, ජරා වෙලාද තියෙන හැමතැනම කුණු කසල තියෙනවද, නැත්නම් ලස්සන පිළිවෙලට තියෙන, ඕක තේරුම් ගන්න පුළුවන්ද? නෑ, ඒක මහනුවරට ගිහිල්ලාමයි තේරුම් ගන්නට පුළුවන් වෙන්නේ. ඉතින් මේ අපේ ඉන්න මේ අම්මලා තාත්තලා වයස්ක අය තරුණ අය ඔක්කොලාම පංච උපාදානස්කන්ධයයි නාම රූප එක්කෝ ඒ තියෙන ඔක්කොම බර වචන ඔක්කොම සිහි කර කර ඒක ජප කර කර ඉන්නවා. ඒක කරලා වැඩක් නැහැ. ඒකෙන් වෙන්නේ අර ජප කිරිල්ල විතරයි. ඒකෙන් වෙන්නේ සමත භාවනාවක් වැඩෙනවා විතරයි. ඉතින් අන්න ඒක ඔයාලා තේරුම් ගන්න. ඒක ඔයාලගේ දැනුමත් තමයි. දැන් සමත භාවනාවට බුදුහාමුදුරු ගොඩාක් වචන කියලා තියෙනවා. පටවි පටවි කියලා වඩන්න පුළුවන්. ආපෝ ආපෝ කියලා වඩන්න පුළුවන්. ඔය වගේ ගොඩ ක්‍රම තියෙනවා. ඉතින් ඔයාලා අන්න ඒක ගැන අවබෝධයක් ලබා ගන්න. ඒක නිසා ඒ වගේ මේ වගේ ඒ කියන්නේ රැවටීම් වලට අහු වෙන්න එපා. ඔය මොන ජප කිරිල්ල තිබ්බත් ඒ හැම එකම නාම රූප වේවා අනිත්‍ය. දැන් ගොඩක් අය මට කියනවා මම හපම් විදර්ශනා භාවනා, ඒ කියන්නේ දැන් සමහරුව අපිට ඇවිල්ලා කියනවා හාමුදුරනේ අපි විදර්ශනා භාවනා ක්‍රමයෙන් තමයි වඩන්නේ කියලා. ඒත් මම නිකමට අහනවා ඉතින් මොකද්ද වඩන්නේ කියලා. අපි අනිත්‍ය භාවනා. මම ඉතින් අහනවා කොහොමද අනිත්‍ය භාවනා වඩන්නේ? අපි අනිත්‍ය 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 කියකේ මෙනෙහි කර කර ඉන්නවලු. එතකොට මොකද්ද වෙන්නේ? අර නිමල්ල ජප කරනවා වගේ කවදාවත් හිත තේරුම් ගන්න වෙන්නේ අර ඔයාලා අහස අහස කියලා මෙනෙහි කරන්නේ. එතකොට යන්නේ ඒක වගේ තමයි. දැන් අනිත්‍යතාවය කියන එක ස්වභාවයෙන්ම තේරුම් ගන්න ඕන දෙයක්. ඒක තේරුම් ගන්න පුළුවන් ඉන්නෙම සිහියෙන් ඉඳීම තුල පමණයි. තේරුම් ආශ්‍රය කරලා තේරුම් ගන්න ඕන දේ මේ මිනිස්සු ජප කරනවා. ඔන්න ඕක තමයි ওই වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ මිනිස්සු ඔන්න වගේ මුලාවල්ලට රැවටිලා තියෙනවා. ඉතින් මමත් ඔව්ව මුල් කාලේ රැවටිලා හිටියා. පස්සේ තේරුම් ගත්තා යකඩෝ මේ හිත තේරුම් ගන්න බෑනේ කියන එක. මම මුලාවකනේ රැවටිලා ඉඳලා තියෙන්නේ කියලා තේරුම් ගත්තා. ඉතින් සමහරු දුක්ඛ භාවනා කරනවලු, සමහරු පටි ආපෝ තේජෝ භාවනා කරනවලු, සමහරු පංච උපාදානස්කන්ධ. ඉතින් බර වචන දාගෙන දැන් මං ඊට කලින් එකයි ওই දැනුම කියන දේශනාවල් ලබා දුන්නේ දැනුම තමන්ගේ දැනුම මාරයා කරගන්න එපා කියලා. ඉතින් මේ සැරේ මට කියන්න තියෙන්නේ මෙන්න මේ වගේ විදර්ශනාව වැරදි විදිහට වඩන්න එපා. ඔච්චර ලොකු අමාරු ක්‍රම නැහැ. බුදුන් වහන්සේ කියලා දීපු එක ඕන කෙනෙක්ට කරන්න පුළුවන් දෙයක්. බුදුන් වහන්සේ ඔය විස්තර කරලා තමයි ওই වචනේ දාලා කියලා දුන්නේ. නමුත් මේක කරන්න ඉතාම පහසු. සිහිය පවත්වාගෙන ඒ විදිහට තමන්ගේ හිත හඳුනාගෙන ඒ විදිහට යන්න තියෙන සිතුවිලි හඳුනාගෙන. ඉතින් මෙච්චර පහසු ක්‍රමයක් බුදුන් වහන්සේ කියලා දෙද්දි ආර බුදුන් වහන්සේ මේකේ සෙටින් ගැන කියලා දු මේකේ මේ පද්ධති ක්‍රියාත්මක වෙනවා කියලා දීපු විදිය ඒකේ තියෙන වචන අල්ලගෙන ඉවෙලා ඒ වචන ජප කර කර ඉන්නවා. පෑ 24න්ම සිහියෙන් ඉන්න කියන එක. දැන් අපි පෑ 24න්ම සතුටින්ම කියලා දේශනා දෙකක් විතර ලබා දීලා තියෙනවා. ඒවල කියලා දෙන්නෙත් මම ඕක. ඉතින් අන්න ඒ වගේ සිහියෙන් ඉඳලා විතරයි මෙයාව තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඒකින්ද ඔයාලා ආය රැවටෙන්න එපා ජප කිරිලි වලට. ඉතින් මම ඉස්සරහට ජප කිරිලි විවිධ විදියට කියලා දෙනවා ඔයාලට. ධ්‍යාන වඩන්න ඕන හින්දා සහ ධ්‍යාන ලබා ගන්න ඕන හින්දා, ධ්‍යාන උපදව ගන්න ඕන හින්දා, අධිමානසික හැකියාවල් වලට යන්න ඕන නිසා මම විවිධ ජප කිරිලි කියලා දෙනවා. ඒවා කරන්න. ඒක කරන ගමන් නිමල්ව ආශ්‍රය කිරිල්ලත් කරන්න. ඒක තමයි සිහිය පවත්තන්නේ කියන්නේ. ඒකට මම සිහිය පවත්තන සමත භාවනාවේ දියුණුවට සිහිය පවත්තුමු කියන දේශනයි. ඒ වගේම හිස් කියන වර්තමානයේ කියන හිස් කියන වචනේ නැතත් ඒ සිහිය පවත්වන විදිය තමයි ඒකෙත් මම කියලා දීලා තියෙන්නේ. ඒක මුලදි කරන්න ප්‍රැක්ටිස් කරන්න පටන් ගන්න ටික මුලදිම හිත කියන ඕක අමාරුයි කියලා නෑ, අමාරු නෑ, පහසුවෙන්ම කරගෙන යන්න පුළුවන් දෙයක්. හිතේ හිත කියන දේවල් විශ්වාස කරන්නත් එපා. හිත කියන එක අපි රවට්ටන්න හදන්නේ. ඒක ගණන් නොගෙන එයාව විශ්වාස නොකර ඔයාලා භාවනාව කරගෙන යන්න. ඉතින් අන්න ඔය වගේ රැවටීම් වලට අහු වෙන්න එපා. ඉතින් මෙන්න මේ කියන කාරණාව ගැනත් ඔයාලා අවබෝධයක් ඇති කරගන්න. මොකද එතකොට තමයි ඔයාලට මේ සසර ගමනත් ඉස්සෙල්ලා මම කියලා දුන්න වගේ මේ සසර ගමන කෙටි කරගන්නත් පුළුවන් වෙන්නේ. ඔයාලට නොදෙනුවත් ඔයාලා මාර්ගඵලවලටපත් වෙන්නේ. මාර්ගඵල වැඩක් නෑ. ඔබගෙන හොයන්න යන්න එපා. ඒක තේරුම්න්නේ. අපිට තියෙන්නේ වැඩක් නම් දැන් ඔයාලව මම යම්කිසි බස් එකකට දානොම් අපි හිතමු කොළඹ නුවර බස් එකකට දාන හොඳ ඉන්ටර්සිටි එකකට දාලා දෙන්නේ. ඉතින් මං කෙලින්ම කියනවා මේකේ නුවරට තමයි යන්නේ කියලා. ආයෙම හොයන්න දෙයක් නැහැ. කෙලින්ම ගිහිල්ලා බස් එකේ අවසානයේ නවත්තන්න ගොයින් එතනින් බහින්න කියනවා. එතකොට කට්ටියෙන් බහින්න කියලා කියනවනේ. එච්චරයි තියෙන්නේ. ඒ වගේ ඔයාලට තියෙන්නේ මම ඔයාලා බස් ආයෙම මැද තියෙන්නේ නිට්ටැම්බුවද, ඒ වගේම ගලිගමුවද, ඒ වගේම මාව නැල්ලද, කඩු ගන්නවද, ඌව හොය හොය ඉන්න දෙයක් නැහැ. මේ කෙලින් බස් එකට දැම්මම යන්න විතරයි තියෙන්නේ. අන්න ඒ වගේ තමයි සිහිය පවත්ත ගන්න. ගිහිල්ලා ඉවරුණාට පස්සේ ඕක ඉබේම තමන්ටම ස්වභාවයෙන් තේරෙනවා. ඒ ඔක්කොම අතහැරුණාට පස්සේ කෙලස් ටික,
එවගේම සිතුවිලි වල තියෙන ස්වභාවය හිතේ ස්වභාවය තේරුම් ගත්තට පස්සේ. ඒක නිසා මෙන්න මේ විදියට දැන් ඔයාලට තියෙන්නේ මේ විදියට ආශ්‍රය කිරිල්ල ගැනීමත් එක්කම එවගේම ජප කිරීමත් කරන්න. ඉතින් මෙන්න මේ කොටස් තුලින්ම දැන් ඔයාලට තේරෙනවා ඇති සමත සහ විදර්ශනා භාවනාවේ තියෙන වෙනස. එතකොට අපි කරන්නේ දැන් මෙච්චර කාලයක්ම කරගෙන ආවේ ජප කිරිල්ල. ඒ වගේම ඔයාලට නොදැනුවත්වම ඔයාලා සිහිය පවත් දැන් ගොඩක් අය මගෙන් අහනවා කතා කරලා මම සිහිය පවත්වන දේශනා ලබා දුන්නාට පස්සේ සිහිය පවත්වන විදිය හැමදේම ඒ වගේ මේක වැඩි දියුණු වෙලා ඒ කට්ටියට සිහිය පැවැත්වීම තුලින් ආපු ප්‍රශ්න ඒවා මගෙන් අහනවා. ඉතින් මම ඉස්සරහට තව සමත භාවනාවේ දියුණු කරද්දිම සිහිය පවත්වන මේ ජප කිරිල්ලට උදව් වෙන සිහිය පවත්වන විදිය තව තව ඉස්සරහට අනිවාර්යෙන්ම කියලා දෙන්න. ඉතින් මෙන්න මේ කරුණු කාරණා සියල්ලෙන්ගෙම ඔයාලට දැන් තේරෙනවා ඇති අපි මොකද්ද කරේ කොයි වගේ මාර්ගයද. එතකොට මම මෙච්චර දැන් දේශනා ගොඩක් ලබා දීලා තියෙනවා 40 ගාණක් ලබා දීලා තියෙනවා. මේ දේශනා ඔක්කොම තුල ඔයාලට දැන් අවබෝධයක් වෙනවා ඇති අපි ආපු මාර්ගය මොකද්ද, අපි කරේ මොකද්ද මෙච්චර කාලේ. ඒ වගේම අපි කොයි වගේ දෙයක්ද කරන්න ඕනේ, දැන් දෙකම කරනවද, මේ වගේ හැම දෙයක්ම ගැන මේ කුඩා ළමයිගේ ඉඳන්ම වැඩිහිටියා දක්වාම දැන් තේරෙනවා ඇති. ඉතින් මට කියන්න තියෙන්නේ මෙන්න මේ විදිහට මේ වැඩ කටයුතු කරගෙන හරි සරල මාර්ග සැහැල්ලුවෙන් යන්න පුළුවන් සරල මාර්ග. ඉතින් අපිමයි මේ මාර්ග අර මං කලින් දේශනාවල සඳහන් කරා වගේම අජූත කරගන්නේ, විනාශ කරගන්නේ. ඉතින් මන් දන්නේ මේක ඇයි ඔයාලා එහෙම කරගන්නේ කියලා. එහෙම කරගන්න එපා. සරලව සැහැල්ලුවෙන් යන්න පුළුවන් දේවල්. ඒ වගේම ජොබ් එක කරන ගමන්, තමන්ගේ පෞල් ජීවිතය ගත කරන ගමන් සැහැල්ලුවෙන් මේ සමත විදර්ශනා කියන භාවනාවල් කරන්න පුළුවන්. ඒක නිසා ඔයාලා කිසිසේත්ම කලබල වෙන්න එපා. කිසි කලබලය කියලා කියන්නේ ක්ලේශයක්. ඒක සිහියෙන් හඳුනා ගන්න. එයාව ආශ්‍රය කර ගැනීමෙන්ම හඳුනා ගන්න. ඒ වගේම මේ මට දැන් ඇවිල්ලා තියෙන කලබල සිතුවිල්ලක් කියලා ඒක හඳුනා ගැනීම තුළම එයාව අපිට නැති කර ගන්න පුළුවන්. දැන් ගොඩාක් අය ජප කිරීම තුලින්, ඒ වගේම මේ සමත භාවනාවේ ජප කිරීම තුලින් කෙලස් නැති කර ගන්න හදන. ඒක කරන්න බෑ කිසි දවසක. අපිට පුළුවන් වෙන්නෙම සිහිය පවත්තලා විතරයි. මෙයාව හඳුනා ගැනීම තුලින්ම තමයි මෙයාගේ අපේ හිත උපේක්ෂකත්වයට පත් වෙනවා. මේ සිතුවිලි වලට අපි මේ සිතුවිලි හැම සිතුවිල්ලම හඳුනා ගැනීම තුල අපි උපේක්ෂකත්වයට පත් වෙනවා, මධ්‍යස්ත ස්වභාවයට පත් වෙනවා. මෙන්න මේ මධ්‍යස්ත ස්වභාවයට පත් වීමම අපේ ක්ලේශයන් නැති කර ගැනීමට අපිටත් නොදෙනී අපේ කෙලෙස් අඩු වෙනවා. අන්න ඒ ගතියට එනවා. ඒක කාලේ ඉතින් නිශ්චිත වශයෙන් කියන්න බෑ. එක එක්කෙනා ඒක ප්‍රැක්ටිස් කරන විදිය අනුව, ප්‍රැක්ටිස් කරන වේගය අනුව, ප්‍රැක්ටිස් කරන ඒ සිහිය පවත්වන විදිය අනුව තමයි එක එක්කෙනාට ඒ ස්වභාවල් එන්නේ. ඉතින් මෙන්න මේ කියන කරුණු කාරණා සියල්ලම අවබෝධ කරගන්න. ඉතින් මගේ යටතේ භාවනා කරන අපේ ආධ්‍යාත්මික භික්ෂුන් YouTube නාලිකාව ඔස්සේ දේශනා ශ්‍රවණය කරමින් භාවනා කරන විවිධ ආගම්වල කළු සුදු ભેදයක් නැතු, විවිධ වයස් සීමාවල ඉන්න තරා තිරමක් නැතු ඉන්න අය, විදේශගතව ලංකාවේ ඉන්න අය ඉන්නවා කියන්නේ ඔබට මම නිරන්තරයෙන් කියලා තියෙනවා, මට කතා කරන අය. ඉතින් හැමෝටම තියෙන්නේ මෙන්න මේ විදිහට මේ දෙකම කරගෙන යන්න. ඉතින් මේක කරන්න කිසිම බාධාවක් නැහැ. ඒක නිසා ඔයාලා මේ විදිහට කරගෙන යාම තුලම ඔයාලගේ ජීවිතය සක්සස් කරගන්න, සාර්ථක කරගන්න අනිවාර්යයෙන්ම පුළුවන්. ඒ වගේම තමයි අපිට කිසිම අභියෝගයක් නැහැ මේක තුල. අපිට කවදාවත් අභියෝගයක් කියලා දෙයක් නැහැ. අපිට තියෙන්නේ මේ ක්‍රමේ ප්‍රායෝගිකව කරගෙන යන්න විතරයි. ආධ්‍යාත්මික ලෝකේ කිසිම අභියෝගයක් නැහැ. ඒ අභියෝග තියෙනවා නම් ඒකත් ඇවිල්ලා අපිටම හදාගන්න දුස්තියක් රාමුවක් විතරයි. මේක වැදගත් වචනයක් ඔයාලට. අභියෝග තියාගන්න නැතුව ඉලක්කයක් තියාගන්න භාවනා දියුණු වෙනවා කියලා ඒක ගැන තෝනාට වඩා බලාපොරොත්තු තියාගන්න නැතුව, ආසාවල් තියාගන්න නැතුව ප්‍රායෝගිකව මේ ජප කිරිල්ලයි සිහිය පවත්තන එකයි, ඒ වගේම නිමල්ව ආශ්‍රය කරන එකයි, නිමල්ව ජප කිරිල්ලයි කියන මම කියලා දෙන මේ මාර්ග දෙකේම ඔයාලා යන්න. ගිහිල්ලා ඔයාලට ওই ඉන්න තැන්වල ඉඳන්ම, දේශනා වහන තැන්වල ඉඳන්ම ඒ ප්‍රැක්ටිස් කරගෙන ගිහිල්ලා ඔයාලා ඔයාලගේ මනස දියුණු කරගන්න, ඔයාලගේ හිත දියුණු කරගන්න. හැම අංශෙම සමත භාවනාවෙනුයි විදර්ශනා භාවනාවෙනුයි කියන දෙකෙන්ම ඔයාලගේ මනස දියුණු කරගන්න. ඒක තුල ඔයාලට සත්‍යයක් වැටහෙනවා, ඒ වගේම විශ්ව න්‍යායක් තේරෙනවා, විශ්වයක් තේරෙනවා. එහෙම අයට සෝභාදාම විශ්ව ශක්තිය හැම දෙයක්ම ලැබෙනවා, හැම දෙයක්ම ස්ථීරවම ලැබෙනවා. ඒක මම ස්ථීර කරලා කියන්නේ. ඒ වගේම යාලට භාවනාවල් දියුණු කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කියන සමත භාවනාවේ විදර්ශනා භාවනාවේ මං සරලව
මගේ ජීවිතය අත්දැකීම් තුලින් මම ගත්ත උපමා තුලින් මේ බුදුරජාණන් වහන්සේ අපිට කියලා දීපු තුලින් මම ඔයාලට තේරෙන්න ඕන ආකාරයෙන් තමයි මේ උපමා අරන් කියලා දුන්නේ. ඒ වගේම බුදුන් වහන්සේ විසින් මෙව කියලා දීලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදියට මේ දෙකම අපි කරගෙන යමු. කරගෙන ගිහිල්ලා අපේ ආධ්‍යාත්මික ජීවිතය අපි දියුණු කරගමු. මෙන්න මේ කියන අදිෂ්ඨානය ඔයාලා තුල ඇති කරගන්න. ඒක තුල අපිට මේ මාර්ග හැම දෙයක්ම අපේ දැන් මේ තියෙන මානසික පීඩන අපේ ජීවිතේ හැම දෙයක්ම නැති කරගෙන අපේ සංසාරෙත් ගොඩ දා ගන්න ගමන් අපිට හැම දෙයක්ම කරගන්න පුළුවන් ලෞකික ජීවිතෙත් සාර්ථක කරගන්න පුළුවන්. ඒක නිසා මම හැමදාම කියන වගේ නැවත නැවත එකම කාරණාව කියනවා ඇති. ඒ කියන්නේම ඔයාලගේ හදවතට ඔළුවට මෙව යන්න ඕන හින්දා මොළයට යන්න ඕන හින්දා මනසට යන්න ඕන හින්දා ඒ වගේම අවබෝධ වෙන්න ඕන හින්දා තමයි කියලා දෙන්නේ. සරල කාරණා ටිකක් තමයි මම කියලා දුන්නේ ගැඹුරු නැති ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් විදිය. ඉතින් මෙන්න මේ කියන කරුණු කාරණා සියල්ලමත් එක්ක අදට මම මේ සමත සහ විදර්ශනා භාවනාවල වෙනස කියන දේශනාව අදට අවසන් කරනවා. ඉතින් මම ඔබට මෙන්න ඉස්සෙල්ලා කිව්වා වගේ අදිෂ්ඨාණයෙන් අපි මේ දෙකම කරගෙන ඉස්සරහට යනවා. ආධ්‍යාත්මිකව ජීවිතයේ පෝෂණය කරගන්න දියුණු වෙනවා කියන අදිෂ්ඨානය ඇතුව ඒ වගේ මේ අදිෂ්ඨානය ඔයාලට සාර්ථක කරගන්න ප්‍රායෝගිකවම පුළුවන් වේවා කියලා මම බුද්ධ ධම්ම සංඝයන් ත්‍රිවිධ රත්නේ ආනුභාව ශක්තියෙන් ආශිර්වාද කරනවා. අදට මෙම දේශනාව මම අවසන් කරනවා. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.